මම එකක් කියන්න කැමතියි. මැතිවරණයක් තියෙනවායි කිව්ව හැටි. කොමිෂමටවත් වෙන කාටවත් සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒක ඒක කොන්දේසි දාන්න. ඒ කොන්දේසි දැම්මහම ඒකේ හානිය සිදුවන්නේ විපක්ෂ පාර්ශවයට. අපි සතුව ඩොලර් කඳු නැහැ. අපි සතුව අසීමිත සම්පත් නැහැ. අපිට තියෙන එකම හැකියාව තමයි ජනතාව ළඟට ගිහිල්ලා අපේ මැතිවරණ කටයුතු ක්‍රියාත්මක කිරීම. කියන වෙලාවට 100 කියන්නයි, කියන වෙලාවට 200 කියන්නයි, ආපහු 250ට බස්සන්නයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. ඒ වගේ වාතාවරණයක් තුල මැතිවරණ තියන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. මම රජයටත් කොමිසමටත් කියනවා කරුණා කරලා තමුන්නාන්සලා අනවශ්‍ය නීති රීති රෙගුලාසි ගේන්න එන්න එපා. එතකොට වෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම අවලංගු වෙනවා. අපිට 100කට අමතන්නයි ආණ්ඩු බලයේ ඉන්න ඇත්තොන්ට පැය 24ම නාලිකාවේ ඉහළ ප්‍රචාර ලබා ගන්නයි. මොකද ඒකේ සාධාරණ රජයටයි කොමිසමටයි පුළුවන් කමක් තියෙනවා. තියෙන තත්වය සලකලා බලලා මැතිවරණ දිනේ කල් දාන්න. අන්න මැතිවරණ දිනේ කල් දැම්මහම අපිට පුළුවන් මේ රැස්වීම වලට දාන සීමා කොන්දේසි ගැන හිතලා බලන්න. එහෙම නැතුව මිත්‍රවරුනි ආණ්ඩුව කියනවා නම් මේ අහවල් දිනවලට රැස්වීම තියන්න බෑ. අර නීති අනුගමනය කරන්න, මේ රෙගුලාසි අනුගමනය කරන්න. මේකෙන් හානිය සිදුවන්නේ කාටද? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.